මේ දැක්වෙන්නේ පසුගිය පෙබරවාරි 5 වනදා සූර්යාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදළුවක ඡායාරූපයක්. සූර්ය ගිනිදළු වර්ගීකරණයේ මධ්‍යම ප්‍රමාණයට එසෙත් නොමැතිනම් M වර්ගීකරණයට අයත්වන මෙම සූර්ය ගිනිදළුව නම් කර තිබුණේ M4.2 ආකාරයට අයත්වන ලෙසයි. එනම් මෙය මධ්‍යම ප්‍රමාණයේ සූර්ය ගිනිදළු වර්ගීකරණය තුළද සාපේක්ෂව වැඩි ප්‍රබලත්වයක් ඇති සූර්ය ගිනිදළුවක් වනවා. ඔබට පෙනෙනවා ඇති මෙම සූර්ය ගිනිදළුවත් සමග සූර්ය පෘෂ්ඨයෙන් පදාර්ථ ප්‍රවාහයක්ද ඉවත් වී යන බව. මෙලෙස සූර්ය පෘෂ්ඨයෙන් ඉවත්වන ආරෝපිත අංශු ප්‍රවාහයක් අප හඳුන්වන්නේ කොර්නල් මාස් එජෙක්ෂන් එකක් යන නමින්. ඔබ දන්නවා ඇති මෙලෙස සූර්යාගෙන් පැමිණෙන ආරෝපිත අංශුන් ප්‍රවාහයන් මගින් පෘථුවිය අවට අවකාශයේ සූර්ය කුණාටුවක් එසෙත් නොමැතිනම් ජියෝමැග්නටික් ස්ටෝම් එකක් ඇතිවීමට හැකි බව. මෙම අවස්ථාවේ නිකුත් වූ මෙම ආරෝපිත අංශු ප්‍රවාහය නිකුත් වී තිබෙන්නේ සූර්යාගේ දකුණු දිශාවට ආසන්න ප්‍රදේශයකින් වන නිසා මෙම කොර්නල් මාස් එජෙක්ෂන් එක බොහෝ දුරට පෘථුවියට බලපෑමකින් තොරව පෘථුවියට පහළින් ගමන් කරනු ඇති. එලෙස මෙම කොර්නල් මාස් එජෙක්ෂන් එකෙන් පෘථුවියට මෙම අවස්ථාවේ බලපෑමක් නොවුනත් පසුගිය පෙබරවාරි 5 වනදා මෙම සූර්ය ගිනිදළුව ඇති වූ අවස්ථාවේදී එයින් නිකුත් වූ විද්‍යුත් චුම්බක තරංගයන් මගින් පෘථුවිය මතුපිට සැලකිය යුතු බලපෑමක් සිදු කර තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම සිදුවීමයි. එනම් මෙම සූර්ය ගිනිදළුව ආශ්‍රිතව නිකුත් වූ විද්‍යුත් චුම්බක තරංගයන් එය සිදු වී විනාඩි 8කට පමණ පසුව පෘථුවිය කරා පැමිණ ඇති අතර එමගින් ඔස්ට්‍රේලියාව ආශ්‍රිත පැසිෆික් සහ ඉන්දියන් සාගර ප්‍රදේශය තුළ රේඩියෝ බ්ලැක්අවුට් එකක් එසෙත් නොමැතිනම් රේඩියෝ තරංග අවහිරවීමක් සිදුව තිබෙනවා. ඔබට මෙම නිරූපණයෙන් පෙනෙනවා ඇති එම රේඩියෝ තරංග අවහිරවීම ලංකාවටද යම් ආකාරයකින් බලපා ඇති බව. විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ මෙම රේඩියෝ තරංග අවහිරවීම නිසා මෙගාහර්ට්ස් 30ට වඩා අඩු සංඛ්‍යාතයක් ඇති රේඩියෝ තරංග පැයක පමණ කාලයක් භාවිතා කිරීමට නොහැකි වී තිබීමට ඉඩ ඇති බවයි. දැන් මේ ආකාරයට සූර්යයා මගින් සිදුවන සූර්ය ගිනිදළු කොර්නල් මාස් එජෙක්ෂන්ස් සහ රේඩියෝ බ්ලැක්අවුට්ස් අපිට මෙම වසර තුළ මීටත් වඩා බලාපොරොත්තු වීමට සිදුවනවා. එයට හේතුව තමයි 2019 වසරේදී ආරම්භ වූ සූර්ය ක්‍රියාකාරී චක්‍රය තුළ 2024 වසර සූර්යයාගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වැඩිවන වසර වීම. එම හේතුව නිසා මෙම වසර තුළ සූර්යාගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වැඩිවන අතර එවිට පසුගිය පෙබරවාරි 5 වනදා අපිට මුහුණ දෙීමට සිදු වූ ආකාරයට රේඩියෝ බ්ලැක්අවුට් වලට සහ සූර්ය පෘෂ්ඨයෙන් නිකුත් වන ආරෝපිත අංශුන් මගින් පෘථුවිය අවට අවකාශයේ ඇති කරන සූර්ය කුණාටු වලට අපිට මුහුණ දීමට සිදුවනු ඇති. මෙලෙස ඇතිවන ප්‍රබල සූර්ය කුණාටුවකට පෘථුවිය මතුපිට සන්නිවේදන ජාලා, විද්‍යුත් ජාලා සහ පෘථුවිය වටා කක්ෂගතව ඇති චන්ද්‍රිකා වලට බලපෑම් කිරීමට පුළුවන්. එනිසා අපි බලාපොරොත්තු වෙමු මෙම වසර තුළ ඇතිවන සූර්ය කුණාටු වලින් පෘථුවිය වටා ඇති චන්ද්‍රිකාවලට හෝ පෘථුවිය මතුපිට තිබෙන විද්‍යුත් හෝ සන්නිවේදන ජාලාවලට සැලකිය යුතු බලපෑමක් සිදු නොවේවි කියලා. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. එවාගෙම මීට පෙර සූර්යාගෙන් නිකුත් වූ ප්‍රබල සූර්ය ගිනිදළුවක වීඩියෝවක් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ සූර්යාගෙන් නිකුත් වූ කිලෝමීටර් මිලියන 1.6ක විශාලත්වයක් තිබූ සූර්ය ගිනිදළුවක ඡායාරූපයක් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.